හොඳයි අපි බලමු ණය හිමියන්ට මුදල් ගෙවීම. ඒතර එකවුන්ටන් විදියට ඔයා ණය හිමියන්ට රුපියල් ලක්ෂයක මුදල් ගෙවලා තියෙනවා. රුපියල් ලක්ෂයක මුදල් ගෙවලා තියෙනවා. ඒතර ඔයා ගාව තියෙන ලාච්චුවේ සල්ලි නේද ණය හිමියට දුන්නේ? ඔව්. ආන්න වත්කම් මොකද උනේ? අඩු වුණා. ණය හිමියෝ කියන්නේ බාහිර කෙනෙක්නේ. අපි යාට ගෙවන්නේ සල්ලි තිබුණේ. ඒතර ණය හිමියට දැන් ලක්ෂයක් ගෙවුව නිසා අර බාහිර අයට ගෙවන් තියෙච්ච වගකීම් ප්‍රමාණය මොකද උනේ? අඩු වුණා. ආපෝ ආපෝ ණය හිමියන්ට මුදල් ගෙව්වම ලාච්චුවෙන් සල්ලි ගත්තා. වත්කම් අඩු වුණා. ඒ සල්ලි ගිහලා බැංකුවට ණය හිමියන්ට ගෙව්වම ණය හිමි කියන වගකීම් මොකද වෙන්නේ? අඩු වෙනවා. ණය හිමියන්ට මුදල් ගෙව්වම මුදල් කියන වත්කම් අඩු වෙලා ණය හිමි කියන වගකීම් අඩු වෙනවා. මුදල් කියන වත්කම් අඩු වීම අර බලන්නකො බැර. ණය හිමි කියන වගකීම් අඩු වීම හර. ඕනෑම විටක වත්කම් අඩු වුණාම බැරනේ. ඕනෑම විටක වගකීම් අඩු වුණාම හර. එතකොට ණය හිමියන්ට අපි ගෙවන්න පාවිච්චි කළ වත්කම මොකක්ද? මුදල්. එහෙනම් අඩු වුණ වත්කම මුදල්. එහෙනම් මුදල් ගිනුම මොන වෙන්න ඕනද? බැර වෙන්න ඕන. කීයක්ද? ලක්ෂයක්. දහස් වලින් නිසා 100ක්. මුදල් ගිනුමට බැර. ණය හිමියන්ට ගෙවීම් කරාම වගකීම් මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට අඩු වුණ වගකීමේ නම ණය හිමි. එහෙනම් ණය හිමි ගිනුම මොන වෙන්න ඕනද? හර වෙන්න ඕන. කීයක්ද? ලක්ෂයක්. දහස් වලින් 100ක්. මුදල් ගිනුම බැර, ණය හිමි ගිනුම හර විදියට තමයි අපි ණය හිමියන්ට ගෙවීම ගිනුමගත කරන්නේ. ණය හිමියන්ට ගෙවීම කරාම මුදල් නැමැති වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වීම බැර නිසා මුදල් ගිනුම බැර. ණය හිමියන්ට ගෙවීම කරාම වගකීම් අඩු වෙනවා. අඩු වීම හර. අඩු වුණ වගකීම ණය හිමි. යනු ණය හිමි ගිනුම හර වෙනවා. මුදල් ගිනුම බැර වෙනවා. ණය හිමියෝ හර, මුදල් ගිනුම බැර විදියට තමයි අපි ණය හිමියන්ට කළ ගෙවීමක් ගිනුම්ගත කරන්නේ.